ආයුබෝවන් ලංකා න්ියුස් 24 වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. වතුරට වඩා ලේ කණකම වැඩි. ලංකාව වෙනුවෙන් ඉන්දියාව පෙරටේම ස්වභාවිකයි. ජලයට වඩා ලේවල ඝනකම වැඩි බැවින් වඩා දුෂ්කර අරුබුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඉදිරිපත් වීම ස්වභාවික බව ඉන්දියාවේ විදේශ කඩයතු ඇමති එස් ජයශංකර් මහතා පවසයි. අර්බුදකාරී අවස්ථාවන් වලදී ඉන්දියාව තම අසල්වැසිකම පළමුව ප්‍රතිපත්තිය මගින් අසල්වැසි රටවල් සමග සිටගෙන තිබේ. ඉන්දියාව සිය අසල්වැසියන්ට පළමුව ප්‍රතිපත්තිය යටතේ ණයබරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සෑම විටම ඉදිරිපත් වී ඇති අතර නවතම අවස්ථාව ලෙස නවදිල්ලිය මාර්තු 16 වන දින කල්මුණේ ප්‍රදේශයේ සහනාධාර වැඩපිළිවෙලක් දියත් කොට තිබේ. ඉන්දියා විදේශ කඩයතු ඇමති එස් ජයශංකර් මේ බව කියා සිටියේ සිකුරාදා නව දිල්ලියේ පැවති ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ නිර්මාණ ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්. මට ශ්‍රී ලංකාව ගැන සිතන විට ජෙෆ්රි බාවා මගේ මතකයට නැගෙන චරිතයක්. ඔහුගේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට පමණක් අයත් නොවේ. මෙම ප්‍රදර්ශනයේ දෙරට අතර ඉතා සමීප සම්බන්ධතාවයක් ප්‍රවර්තනය කරනු ඇතැයි මට විශ්වාසයි.